අයිබෝවන් තෙරුවන් සරණයි. සෑම මාසකම අවසාන ඉරු දින උදෑසන 6ට අප ඔබ සමගින් එක්කසු වන්නේ ගිහිගේ වැඩසටහනින්. ගිහිගේ මත සිටින ගිහිගේ තුල සිටින සෑම දවසකම ගිහිගේ සිටින ඔබට සෑම මාසකම අවසාන ඉරු දින විශේෂයි. හේතුව තමයි මේ ගිහිගේ වැඩසටහන ඔබ වෙනුවෙන් අප තිළින කරනවා. ජීවිතයේ විවිධාකාරයේ ප්‍රශ්න තියෙන්නට පුළුවන්. තැවෙනවා, දැවෙනවා, සිත් සනස ගන්නට අපි උත්සාහවන්ත වෙනවා. හැබැයි කෙනෙක්ගේ ප්‍රශ්නයකට තවත් කෙනෙක් ගාව උත්තරයක් තියනවාද? අපි හැම විටම උත්සාහවන්ත වෙන්නේ තවත් කෙනෙකුගෙන් තමන්ගේ ප්‍රශ්නයට උත්තර හොයන්න. හැබැයි සියල්ලම තමන් සන්තකම දෙයක් ලෙස දකින්න පුළුවන් නම් තමන්ගේ ප්‍රශ්නාවලියට තමන් සන්තකම උත්තර රසකුත් තියෙන වගේ පසක් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. අද දවසේදී අප මේ පිළිබඳව කතා කරන්නට සූදානම් වෙනවා. අපි තාමත්ම ගරුසරුවෙන් යුතුව ගෙහිගේ වැඩසටහන සඳහා සෑමදාම මේ කටයුත්ත වෙනුවෙන් අපකැප වෙන පුද්ගල චරිතයට ආරාධනා කරන්නට යෙදුණා. මේ කටයුතු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගායනී රණසිංහ මැතිණිය අප සමගින් එක්කාසු වෙනවා. ආයුෂ බොහෝ වේවා, සුවපත් වේවා. සුවපත් වේවා. මේ කටයුත්ත අපට ආරම්භ කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කොහොමද? අප හැම විටම සෑම කාරණාවක්ම නිර්මාණය කරගත්තේ නැතිනම් සෑම තැනකදීම අප මේ කටයුතු සඳහා දායකත්වයන් එක්කාසු වෙනවා. අප බොහෝ වෙලාවට මේ කටයුත්ත වෙනුවෙන් අපකැප වෙන පිරිවර දාමයකුත් සිටින වගේ කලින්ම මුලින්ම මතක් කරන්නටම ඕනේ. බැතිබර දායකත්වය ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීධරන් මහතාගේ බිරිඳ සහ පවුලේ සැම විසින් එකතු කරන වගත්, ඒ වගේම මීට වසර 2කට පෙර මියගිය ශ්‍රීධරන් මහතා ඇතුළු සංසාරගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනු වස් මේ කටයුතු සඳහා දායකත්වය පිරිනැමීමත් අද දවසේදී එක්කාසු කරන වග අපි තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්නටම ඕනේ. එහෙමනම් බොහෝ වෙලාවට හරි අපහසුයි රකින්න කියනවා. තවත් වෙලාවකට කියනවා මම සීලෙන් අගතැම්පත් කියලා. හැබැයි පංචශීලය කියන කාරණාව පංචශීලයෙන් අප හැම විටම පංචශීලය ලබා ගන්න නැතිනම් සමාදන් වෙන රටක ලෝකයි ජීවත් වෙන්නේ. ඇතැම් වෙලාවකට බොරු කියන්න සූදානමින් ඉන්න පිරිවරත් සභා ගර්භය තුල සිදු කරන්නේ මුලින්ම කලින්ම පංචශීලයේ සමාදන් වෙලා. ආචාර්යතුමිය අපට කියන්න මේක සමාදන් වෙන්න පුළුවන්ද? කෙනෙක්ට දෙන්න පුළුවන්ද? මේ පංචශීල ප්‍රතිපත්තිය කුමක්ද? ඔව්. ඇත්තටම අපි ගිහිගේ වැඩසටහන තුලින් දැන් ගිහිගෙදර ජීවත් වෙන කට්ටියටයි අපි බොහෝ විට කතා කරන්නේ. ඉතින් අපි හුඟක් වෙලාවට කියනවා ගිහියාගේ නිත්‍ය සීලය පංචශීලයයි. ගිහිගෙදර ඉන්න අය තමන්ගේ වැඩ රාජකාරී කටයුතු කරගෙන යන අතරේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ පංචශීල රකින්න කියලා. එතකොට අපිට හිතෙනවා පංචශීල කියලා කියන්නේ රකින්න ඕන දෙයක්. එහෙමනම් පන්සිල් කියන්නේ මොනවාද කියන එක මුලින් හොයාගෙන ගොඩාක් වෙලාවට මේ ගිහි ජීවිතවල ගත කරන අය උදේ ඉඳන් හවස වෙනකම් කරන කියන කටයුතු අතරේ පුළුවන් තරම් උත්සාහ කරනවා. අඩුම ගානේ පන්සිල් පද 5ම බැරි නම් එකක් දෙකක් හරි රකින්න පුළුවන්ද කියලා තමන් උත්සාහ කරමින් යනවා. ඉතින් ඇත්තටම පන්සිල් කියලා කියන්නේ රකින්න පුළුවන් දෙයක්ද? දැන් අපි අහලා තියෙනවා අපිට පුංචි කාලේ ඉඳන්මමත් අපිට ඇහෙන්නේ පන්සිල් රකින්න, පන්සිල් කොහොම හරි රකින්න. ඒ වගේම දේශකයන්න් වහන්සේලා හරහා, ඒ වගේම ගිහි පැවිදි කවුරු වුණත් හැම වෙලෙම ඕනම කෙනෙකුට කියනවා පන්සිල් රැකීමෙන් ඔබට සුවයක් සහනයක් සෙතක් එනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ පන්සිල් රැකීමෙන් යහපත් වූ ජීවිතයක් ගත කරන්න කියලා. ඉතින් වර්තමාන සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා මෙන්න මේ පන්සිල් කියන දේ රකින්න. ඇත්තටම වර්තමානයේ නම් සිද්ධ වෙන්නේ අපි පන්සිල් සමාදන් වෙනවා. උදේට පන්සිල් ගන්නවා, සමහර වෙලාවට හවසට බුදුන් වහන්සේ ආයි පන්සිල් සමාදන් වෙනවා. සමාදන් වෙමින් අපි අපිටම දාගන්නවා වාරණයක්, එහෙම නැත්නම් තහංචියක්, සීමාවක් දාගන්නෝ මං කොහොම හරි අද දිනේ මේ එක පන්සිල් පදයක්වත් කඩන්න නැතුව රකින්නවා කියලා. එතකොට දැන් මම ඔය දෙය ගැන පන්සිල් කියන්නේ කුමක්ද කියන එක ගැන පොඩි විස්තරයක් කරනවා නම් අපි බුදු පියාණන් වහන්සේගේ බුද්ධ චරිතය ගැන අධ්‍යයනය කරනකොට අපි අහලා තියෙනවා මහමායා දේවිය සිදුහත් කුමාරයා කුස පිළිසිඳගෙන හිටියා දස මාසයක්. අන්නේ දස මාසයේ තුල අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා තමයි මාසේ 10 පුරාවටම හිටියේ. ඒ කියන්නේ 800. පන්සිල් වලට වඩා තව සිල්පද 3ක් වැඩි. 800 සමාදන් වෙලා දස මාසයක් හිටියා කියලා. එතකොට දැන් ඒ සිදුහත් කුමාරයා ඉපදෙන්නටත් කලින් හැබැයි සිදුහත් කුමාරයා ඉපදිලා ඒ සිදුහත් කුමාරයා ලෞතර බුදු පියාණන් වහන්සේ විදිහට ලෞතර බුද්ධත්වයට පත් වෙලා දහමක් දේශනා කළා. එහෙනම් ඒ දේශනා කළපු දහමට පෙර අටසිල් තිබුණා. ඒ අටසිල් තිබුණු අටසිල් තමයි මහමායා දේවිය රැක්කේ. එහෙමනම් බුද්ධ දේශනාවට පෙර අටසිල් පැවතුණා, පන්සිල් පැවතුණා. ඒ පන්සිල් අටසිල් කියන දේ එදා ජම්බුද්වීපයේ අර මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ අතර ඇතිවෙන කලකෝලහල, අසමගිකම්, යම් අවඩා සාධාරණකම්, ඒ දේවල් යම් දුරකට පාලනය කරන්න තීච්ච ප්‍රඥාප්තියක් තමයි පන්සිල් කියන්නේ. අපි කියන්නේ පොලිසි කියලා, පොලිසි එකක්. දැන් මේ ප්‍රඥාප්තියක් විදිහට සතුන් මැරීමෙන් වළකින්න, බොරු කීමෙන් වළකින්න, අනුන්ගේ දේවල් ගැනීමෙන් වළකින්න, කාමසේවණයෙන් වළකින්න, සුරාව වැනි මද්ද්‍රව්‍ය පානය කිරීමෙන් වළකින්න කියන දේවල් ඇත්තටම ඒක නීතියක් විදිහට, ප්‍රඥාප්තියක් විදිහට සමාජගත කරලා තිබුණා. අන්නේම සමාජගත කරලා තියෙනකොට මිනිසුන් ඒ දේවල් වලින් පුළුවන් තරම් වළකින්න උත්සාහ කරනකොට සමුති සමාජයේ එකිනෙකා අතර ඇතිවෙන ගැටුම්, කලකෝලහලකම්, අවඩ අසාධාරණකම් පුළුවන් තරම් අඩු වුණා. ඒ හරහා ඒ සමාජයේ යම් හික්මීමක් ඇති වුණා. අන්න ඒ විදිහට තිබිච්ච ඔය පන්සිල්, අටසිල් තුලට වඩා එහා දෙයක් තියෙනවා. මෙන්න මේ කෙනෙකුට ඕනි නම් මේ මැරි මැරි ඉපදී යන සංසාර ගමනේ මිදහස් වෙන්න උවමනාවක් කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්නේ මැරි මැරි ඉපදී යන සංසාර ගමනේ මිදහස් වෙන්න පන්සිල් රැකීම කියන එක ප්‍රමාණවත් වෙන්නේ. ඒ නිසයි බුදු පියාණන් වහන්සේ පන්සිල් වලට වඩා, ඒ කියන්නේ පන්සිල් වල දැන් පාණාතිපාතා, වේරමණී, සික්ඛාපදං සමාදියාමි කියන එක බුද්ධ දේශනාවට පෙර තිබුණු දෙයක්. බුද්ධ දේශනාවේ තියෙන්නේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේත් ඇතුළු සූත්‍ර ගණනාවකම පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන මේ ධර්මතාවයයි. එතන ලෝතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කළ වදාලේ පටිච්ච සංඋප්පාද දේශනාව. අන්න ඒ පටිච්ච සංඋප්පාද කියන වචනේ තියෙනවා පටි කියන වචනේ. එහෙනම් ඒ පටි කියන වචනේම තමයි පටිවිරතෝ හෝති වල තියෙන පටි. එහෙනම් ඔන්න ඔය සම්බන්ධතාවයයි අපි කෙනෙක් දකින්න ඕනේ. එතකොට මේ සාකච්ඡාව අවසානයේ මේ සාකච්ඡාවට සවන් දෙන ඔබට තේරෙවි පන්සිල් යනු රැකිය යුතු දෙයක්ද, රැකෙන දෙයක්ද, ඇත්තටම පන්සිල් වල ගැබ් වෙලා තියෙන පරමාර්ථය කුමක්ද, ධර්මාර්ථය කුමක්ද, එහි ඔබ මෙතෙක් නොඇසූ විරු ඒ ගැඹුරු ධර්මතාවය කුමක්ද කියන එක ඔබටම අවබෝධ වේවි. ඉතින් මම ඒ ධර්මතාවය ටිකක් අවබෝධ වෙන්න අපි පන්සිල් පද පහේ පළවෙනි පන්සිල් පදය අපි අරගමුකෝ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක. හරි. කෙනෙක් උත්සාහ කරනවා මේ සිල් පදේ රකින්න. එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල් පදේ රකින්න ගන්න කෙනෙක් මදුරුවෙක්වත්, කූඹියෙක්වත්, ඒ පුංචි සතෙක්වත් නොමරා දවස පුරා ජීවිතය ගත කරන්න බලමු. දැන් සාමාන්‍යයෙන් එදිනදා කටයුතු කරනකොට මැස්සෝ මදුරුවන්ගෙන් අපට නියුනොයිකුත් හිරිහැර කරදර වෙනවනේ. ඔන්න දැන් හිතන්න ඔබ දවසේ මොනවා හරි කටයුත්තක් කරගෙන යනකොට මදුරුවෙක් ඇවිල්ලා අතේ වහන. ඒ වහනකොට අපිට හිතනවා දැන් මදුරුවට පීදල යවන. ආයෙමත් ඇවිල්ලා වහනවා. වහනකොට මදුරුවට දැන් පාරක් දීලා මදුරුවව මරන්න හිතක් පහළ වෙනවා. එතකොටම මතක් වෙනවා මටම දාගත්තා සීමාවක්. අද මම පන්සිල් රකින්නවා. පාණාතිපාතා වේරමණීය කොහොම හරි රකින්නවා. මේ පරපණ නසන්නේ කියලා මම මටම පොරොන්දු වුණා නේද? ඒ නිසා මේ ඇයි එහෙම රකින්නේ? ඒ රකින්න අපට හිතෙන්නේ ඇයි? සතුන් මැරීම නිසා මෙන්න මේ වගේ ප්‍රතිවිපාක ඔබට අත් වෙනවා. මෙවැනි දේවල් අත් වෙනවා කියලා අපි බෞද්ධයන් හැටියට අහලා තියෙනවා. අනේ ඒ නිසා අපි අකමැති අයහපත් ඵල විපාක ලබන්න. ඒකට තියෙන බයටම තමයි අර පන්සිල් රකින්න හදන්නේ. ඔබතුමිය ඔය කියන කාරණාවට මටත් මම වැරදි වුණොත් නිවැරදි කරන්න. දැන් උපාසක මහත්තයෙක් ඉන්නවා. යනවා කොහාටද සිල් ගන්න. මම සිල් ගන්න යන කෙනෙක් දකින්නවා වනාන්තරයක මුවෙක්, මං හිතන්නේ මුව පොවෙක් ඉන්නවා. වලක ඉන්නේ. හැබැයි මම මේ සීලය ආරක්ෂා කරගන්න ඕනේ. දැන් නම් මෙයාව බේර ගන්න විදිහක් නැහැ. මම යනවා ගිහිල්ලා මේ කාරණාව කරලා ආවෙන් පස්සේ මම එද්දිත් මෙයා හිටියෝතින් මම බේර ගන්න. මොකද දැන් මට වෙන රාජකාරියක් තියෙනවා. මම සීල් ගන්න යන්න ඕනේ. මම සීලයේ සමාදන් වෙන්න ඕනේ. මට මේක සඳහා දායකත්වය ලබා දෙන්න විදිහක් නැහැ. මේක කරන්න බෑ. ඔන්න ඕකත් ඔය සීමාවක් නේ අපි දාගන්නේ. ඒකත් ජයනාත් මහත්තයා හොඳ ප්‍රසිද්ධ කතාවක් ඔබතුමා මතක් කළේ ඒක. දැන් එතනත් බලන්නකෝ අපි අර උපාසක මහත්තයෙක් ඉන්නවා. ඒ උපාසක මහත්තයා සිල් අරගන්න යනවා. දැන් සම්මුති සමාජය අද හැමෝම කරනවා වගේ සිල් ගන්න යනකොට කැලෑවක් මැද්දෙන් තමයි ওই පන්සලට යන්නේ. ඒ අද්දී වැලක වැටිලා ඉන්නවා මුව පැටියෙක්. ඉතින් මුව පැටියව දැකලා උපාසක මහත්තයා මස් මාංශ අනුභව කරන කෙනෙක්. එදා පොග දවසට විතරක් මස් මාංශයෙන් වැලකිලා ඉන්නවා. හැබැයි උපාසක මහත්තයා අර මුව පැටියව දැක්කහම මම දැන් අද සිල් අරන් ඉන්නේ. දැන් නම් මුවව මරන්නේ නැහැ. මැරුවොත් මම පණතිපාතා වේරමණියට අහු වෙනවා. අර මදුරුව මරනවා වගේම තමයි පණතිපාතා වේරමණියට අහු වෙනවා. ඒ නිසා අද මම මරන්නේ නැහැ. මං සිල් පවාන කරලා හවස එන වෙලාවේ ඔන්න මුවා හිටියොත් ඒ වෙලාවට මම මෙයාව ගෙදර අරගෙන යනවා මගේ රාත්‍රී කෑමට. එතකොට දැන් ඒතර සිල් නැහනේ. අන්න එහෙම කතාවක් ජනප්‍රවාදයේ අපි ගොඩාක් අහලා තියෙන කතාවක් ඔය ඔබතුමා කිව්වේ. දැන් ওই කතා දෙකම බලන්නකෝ. මදුරුව බාතේ වහලා මදුරුවට ගහන්න යනකොට ඔබට මතක් වෙනවා මම සතුන් නොමැරිය යුතුයි. උපාසක මහත්තයා සිල් අරන් ඉන්නේ මුවාව මස්වලට ගන්න ආසාව එනවා. අපෝ ඒ වුණාට ගන්න බෑ මම සිල් අරන් ඉන්නේ. ඒ නිසා මම දැන් මරන්නේ නෑ කියලා පන්සලට යනවා. දැන් ඔතන බලන්න අපි මේ සම්මුති රාමුවක දාගත් නීතියකට දාගත් මාංචුවකට වාරණයකට හිර වෙලා හිතට හොරා හිත කියන්නේ වෙන දෙයක් අපි අමාරුවෙන් හදනවා දෙයක් රකින්න. ඒක පාලනය කර ගැනීමක්මයි වෙන්නේ. ඒ නිසා රකින්න යනවා නම් කෙනෙක් දෙයක් රකින්නවා කියන්නෙම ඔබ තුල ක්‍රියාත්මක වන්නා වූ ඔබේ හිත අමාරුවෙන් පාලනය කළයි ඔය දේ කරන්න යන්නේ. ඇත්තටම බුද්ධ දේශනාව ඔය අමාරුවෙන් පාලනය කරලා වාරණයක් දාගෙන මාංචුවක් දාගෙන තහංචියක් දාගෙන කරන දෙයක් නෙවෙයි. එහි තියෙනම අපූර්ව ධර්මතාවය. ඒ ධර්මතාවය මම මේ උදාහරණ දෙකෙම පොඩි වෙලාවක් අරන් විස්තර කරන්නම්. එතකොට දැන් අර මදුරුව අතේ වැහුවාම ඇයි අපිට ගහන්න හිතෙන්නේ? හොඳට බලන්න. එකපාරක් මදුරුව ඇවිල්ලා කූන් කූන් ගාලා වහලා ආච්චනෝ ආයි එනකොට අපි කතාවක මොකක් හරි වැඩක එක්ක නින්දක ඉන්න ගමන් පොඩ්ඩක් ඇලවිලා ඉන්න ගමන් තමයි ওই වැඩේ වෙන්නේ. එතකොට අපේ හිතේ ඇති වෙනවා තද කේන්තිය. මොන කරදරයක්ද මන් දැන් මේ මදුරුවත් එක්ක බෑ දෙන්න ඕනේ මේ මදුරුවට හොඳ පාරක් නැතිම වෙලා යන්න කියලා තමයි අර වේගයටයි එන්නේ. හැමදාම කියනවා වගේ එතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ ඔබේ පිරි අපිරි ලෝකය. ඔබේ පිරි ලෝකයේ තියෙනවා ඉච්ඡා කැමැත්ත. ඒ කැමැත්ත තමයි මැස්සෙක්ගෙන්වත් මදුරුවෙක්ගෙන්වත් මට කිසිම කරදරයක් වෙන්න ඕනේ නෑ කියලා ඔබේ හිතේ තියෙන ඉච්ඡට ඔබ පටියකින් බද්ධ වෙලා. ඒක තමයි ඔබේ කැමැත්ත ආසාව. මැස්සෙක්ගෙන් මදුරුවෙක්ගෙන්වත් කිසිම කරදරයක් නැතුව මට සුවසේ ඉන්න ඕන කියන තද පටියකින් බද්ධ වෙලා ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා මේකමයි වෙන්න ඕනේ කියලා අභිච්ච වෙලා නිච්ච සුඛ අත්ත කරගත්ත ලෝකයක් තියෙනවා. අන්නේ ලෝකයයි ඒ වෙලාවේ අවදි වෙන්නේ. ඒ ලෝකයේ අවදි වෙනකොට ඔබ තුල අර මදුරුවා නිසා එන දුක වේදනාවට වේගයක් එනෝ. පටියක් තියෙනවා ඇතුලේ. ඒ පටියෙන් වේගයක් එනෝ. එතකොට අර ආපු දුක වේදනාව වේගයක් වේදනාවක් ආවේගයක් බවට පත් වෙලා චිත්තාවේගයක් ඔබ තුල ජනිත වෙනකොට ද්වේෂ ගතියක් උපදිනු. තරහ ගතියක් උපදිනු. ක්‍රෝධ ගතියක් උපදිනු. අන්නේ තරහව වෛරය ක්‍රෝධය කියන කෙලෙස් ස්වභාවය ඔබ තුල උත්පාදනය වෙලා සංගතියක් කෙලෙස් ගතියක් උපදිලා ඒ ගතිය අර හැමදාම අපි එකතු කරගෙන ආපු ගති පොදියක් තියෙනවා. ඒ ගතිපොදිය නිසයි මේ මිනිස්සෙක් සසර ගමනට යන්නේ. අපි මීට පෙර සාකච්ඡාවලදී ඒ ගතිපොදිය ගැන කොහොමද හැදෙන්නේ කියලා විස්තර පෙරත් සාකච්ඡා කරලා තියෙනවා. ඇත්තටම කෙනෙක් තුල මේ මිනිස්සෙක් තුල මේ පේන ශරීරය තුල ක්‍රියාත්මක වන්නා වූ කෙලෙස් ගතිපොදියටම අර ගතිය, දේශ ගතිය, තරහ ගතිය හැදිලා එකතු වෙනවා. ඒක එකතු වෙනකොට ඒ උනාට මදුරුව මරන්න ආපු තරහව ඉපදිලා කළු ගතිය හැදිලා ඉවරයි. කෙලස් ගතිය හැදිලා ඉවරයි. හැබැයි ඔබට ඔබේ මනස කියනවා මදුරුව මරන්න එපා වළක්වන්න කියලා ඔබ දාගත්ත නීතිය අනුව මදුරුව පිය දාලා යවනු අමාරුවෙන් හරි. අමාරුවෙන් හිත කියන්නෙම මරන්න. හැබැයි නොමරා අමාරුවෙන් මදුරුවව පිසදාලා යවනවා. ඔබ ඇතුලේ කෙලස් ගතියක් උත්පාදනය වෙනවා. පටියක් සකස් වෙනවා. එහෙනම් ඔතන පාණාතිපාතා වේරමණී ඔබ රැක්කා තිතටම. පාණාතිපාතා වේරමණී රැක්කා තිතටම. සිල්පදේ හරි. සිල්පදේ හරි. හැබැයි පටිය ඇතුලෙන් හැදුනා. මොකද්ද පටිය? තරහ ගතිය, දේශ ගතිය, නපුරු ගතියක් ඇතුලේ හැදුනා. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නෙමේ වේරමණී වලට එහා ගිය දෙයක්. පාණාතිපාතම් පහය පාණාතිපාතා පටි විරතෝ හෝති. ඔන්න ඔබ දකින්න ඔබේ ඇතුලේ තියෙන පටිය. ඒ පටිය දැක්කනම් ඔබට පේනවා මමයි මෙහෙම ලෝකයක් හදාගෙන තින්නේ. මට අවශ්‍ය විදිහට පවත්වන්න. ඉච්ඡට පටිච්ච වෙලා නිච්චයි සුඛයි අත්තයි කියලා හදාගත්ත ඒ ස්වභාවය මට කැමති ආකාරයට පවත්ව ගන්න බෑ. මට කැමති මම ආස කරන දේ මම කැමති ආකාරයට පවත්ව ගන්න බෑ. අනිච්ච බව ඒක දෙවනි වේශයට පෙරලෙන බව සුඛයි සුබයි කියලා පවත්ව ගන්න බෑ. දුක්ඛ බව අත්ත කියලා මේ මට ඕනේ විදිහට මගේ ගති ස්වභාවයක් විදිහට මේ විදිහට තියා ගන්න බෑ. ඒක අනත්ත කියන බව දකිනකොට අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව දකිනකොට නිච්චයි සුඛයි අත්තයි කියලා අර බද්ධ වෙලා හදාගෙන හිටිය පටිය ගැලවිලා යනවා. එහෙනම් එතකොට වෙන්නේ ඊළඟ දවසෙත් ඔය වගේ මදුරුවෙක් ඇවිල්ලා අතේ වහනකොට ඔන්න ආයෙමත් එනව තද කේන්තියක්. ඔබ දැන් දකින්නේ මදුරුවා මරණ එක වලකින්න ඕනද කියන සිල්පදය නෙමෙයි. ඔබ ඊට එහා දෙයක් දකිනවා. ඇයි මට මේ මදුරුවව මරන්න හිතෙන්නේ? ඒකයි දකින්නේ. ඇයි මට මේ මදුරුවත් එක්ක මේ වගේ තරහක් ඉන්නේ? ඇයි මේ වේගය ආවේ? ඒ වේගෙට බලන්න සමහර වෙලාවට අපි ගහනකොට මදුරුවා ඉගිලිලා ගියොත් අතේ පාර හිටින්න තදට වදිනවා. එච්චර වේගයක්. ඒ වේගය ආවේ කොහොමද? තරහව නිසා. එහෙනම් ඔබ බලනවා ඇයි මට මේ මදුරුවත් එක්ක මේ තරම් තරහාවක් ආවේ? කොහොමද මේක ඉපදුනේ? අන්නේ තරහව ඉපදෙන හැටි ඔබට දකිනකොට ඔබේ පිරියපිරි ලෝකය පේන්න ගත්තාම අනිච්ච බව දුක්ඛ බව අනාත්ත බව දැක දැක යනකොට ඔය පටියේ තියෙන බලය ගැලවි යනකොට යම් දවසක් එනවා පාණාතිපාතා වේරමණී අමුතු වෙන රකින්න ඕනේ. ඒක නිකම්ම රැකෙනවා. එතකොට අර උපාසක මහත්තයාගේ කතාවෙත් ඕකම තමයි. උපාසක මහත්තයාගේ කතාවේ ජයනාත් මහත්තයා ඇයි උපාසක මහත්තයාට ඒ වෙලාවේ මුවපැටියව බේරන්න තිබ්බනේ. වලේ වැටලා හිටියේ මුවපැටියව බේරලා යන්න තිබ්බනේ. බේරුවේ නැත්තේ ඇයි? මේ මුවපැටියාගේ මස් කන්න ආසාවක් හිතේ තියෙනවා. මුවමස් මුවමස් මීට කලින් කාලා ඇති. ඒක මාර රහයි, නියමයි, ෂෝක් මාර රසයි. නිකම්ම හම්බ වෙන්නේ මුදලක් හදලක් යන්නේ නැහැ. ආයාසයක් අරන් උගුලක් අටවන්න ඕනේ නැහැ. නිකම්ම උගුලට අහු වෙලා ඉන්නේ. අර ඇති වෙච්ච සුඛ වේදනාව. මුවාව දැක්කහම උපාසක මහත්තයාගේ සීල තිබ්බට යටින් පෙවුනේ මුවාව දැක්කහම මස් කන ආසාවක් ආවේ. අන්නේ සුඛ වේදනාවට වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් පහළ වෙලා එතන හැදුන රාග ගතියක් තද ආසාවක් ප්‍රේත ගතියක් කෑදර ගතියක් ඇති වෙලා අර කෙලස් පොදියට කෑදර ගතිය එකතු වෙලා පටියක් සකස් වෙලා තියෙද්දී පන්සලට ගියේ. හැබැයි උපාසක මහත්තයාත් මුවා නොමරා සීල රැක්කා පැය ගානකට. හැබැයි හවස එනකොට මුවා හිටියානම් අරගෙන ගිහිල්ලා මුවා මරලා අර තමන්ගේ තියෙන මස් රසට තියෙන තද ආසාව නිසා මස් රසටයි මිනිස්සු සත්තු මරන්නේ. එහෙනම් සත්තු මරන්න එපා එපා කිව්වට ඒක එපා කියලා නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. වාරණයක් දාලා නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබේ පිරියපිරි ලෝකය ක්‍රියාත්මක වෙන හැටි ඔබට දකින්න පුළුවන් නම් ඔබේ පටිය ඔබට දකින්න පුළුවන් නම් ඒ නිච්චයි සුඛයි අත්තයි කියලා දාගත්ත පටි ස්වභාවය අනිච්ච බව දුක්ඛ බව අනාත්ත බව දකිනකොට අන්න අර පටිය ගැලවිලා යන. එතකොට උපාසක මහත්තයාට අමුතුවෙන් සීලයක් කියලා රකින්න ඕනේ උදේ ආරං හවසට පාවාරණ කරන. ජීවිත කාලෙම පැය 24ෙම මේ පටි ඉපදෙන හැටි සන්නිපදෙන හැටි කෙලස් ඉපදෙන හැටි දැක යනකොට අපි තුල සංවර අර්ථයෙන්ම සීලය රැකෙනවා. එහෙනම් සීලය කියලා දැන් කෙනෙක් සමාදන් වෙනව නම් ජයනාත් මහත්තයා ඒක වතක්. එනිසා වතක්. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා යන් සමාදානං තං වතං. කෙනෙක් සමාදන් වෙනවා නම් ඒක වතක්. අපි වතාවත් කියලා කරනවා. අන්න හරි. වතාවත් කියලා කියන්නේ ඒ කියන්නේ අර වත් පිළිවෙතක්. හැබැයි බුද්ධ දේශනාවේ වත් දැන් මහමායා දේවිය කරෙත් වතක්. ඒ වත් පිළිවෙතක් රැක්කේ දසමාසය. හැබැයි මෙතන යන් සමාදානං තං වතං. කෙනෙක් සමාදන් වෙනවා නම් ඒක වතක්. හැබැයි බුද්ධ දේශනාවේ තියෙන සංවරට්ඨේන සීලං. සංවර අර්ථේනුයි සීලය. සීලය කියන්නේ අපි රකින්න ඕන දෙයක් නෙවෙයි. සීලයේ අපිව පිහිටනවා. මෙන්න මේ බුද්ධ දේශනාවේ තියෙන පටිච්ච සංඋප්පාද ධර්මතාවය කෙනෙක් දැක්කොත්. එහෙනම් මේ ගිහි ජීවිතවල වෙන මේ ඉන්න මේ ඔය පින්වතුන්ට මම බොහොම පැහැදිලිවම කියනවා ඔබට පන්සිල් රකින්න ඕන නම් එය අමුතුවෙන් වෙහෙසක් කරන් පාලනයක් කරන් රැකිය යුතු දෙයක් නෙවෙයි. එය රැකෙන දෙයක්. රැකෙන්න නම් ඔබ දකින්න ඕනි බුද්ධ දේශනාවයි පටිච්ච සංඋප්පාද ධර්මතාවයයි. ඒ ධර්මතාවය ඔබ තුල දකිනකොට නිකම්ම සීලයේ පතිට්ඨාය නරා සපඤ්ඤෝ වෙනෝ. සීලයේ අපි පිහිටනවා. අමුතුවෙන් සමාදන් වෙලා පිහිටන්න ඕනි දෙයක් නෙවෙයි. සීලය දෙන්නත් බෑ. සීලය ගන්නත් බෑ. කතිකාචාර්යතුමී දැන් අපට තියෙනවා ඇතුළත ගිනි ගොඩකුත් පිටත ගිනි ගොඩකුත් ඒ වගේම ගැට ගොඩක් ලෙහා ගන්න වෙනවා. සමහරලාට අපි කියනවා ඇතුළතත් ගැට පිටතත් ගැට. මේ සියල්ල සමගින් අපි ජීවත් වෙන්නේ. මේ ලෝකේ අපට තරම් ප්‍රශ්න කාටවත් නැහැ. අතීත කර්ම විපාක පළ දෙනවද දන්නෙත් නැහැ. මේ විදිහට මේ හැමදාම ප්‍රශ්නාවලියක් තියෙන්නේ. ලෙඩ දුක් කම් කටුළු බොහෝමයක් තියෙනවා. මේවාට මේ පංචශීල ප්‍රතිපත්තිය තුල හිටියොත් නම් මෙව්වට උත්තරයක් හම්බ වෙයිද? මෙව්වත් මේ එදා ඉඳන්ම මේ විදිහට මටමමයි වෙන්නේ. ඔය කියන කාරණාවන් අපට විසඳ ගන්න පුළුවන්ද? මේ ගැට ටික ලෙහා ගන්න පුළුවන්ද? ඇතුළත පිටත හැම තැනම ගැට ගොඩක් අපි ඉන්නේ. මේක ලෙහා ගන්න ක්‍රමයක් තියෙනවද? පන්සිල් ගත්තන් පස්සේ නම් මේකට මහා සහනයක් අපට ලැබුණා. එහෙම හිත පහළ වෙච්ච මිනිස්සු ඉන්න සමාජයක කොහොමද අපි මේක ලෙහා ගන්නේ? ඒක ජයනාත් මහත්තයා දැන් අන්තෝ ජටා බහි ජටා ඇතුළත් ගැට පිටත් ගැට අපි මේ ගැන මීට පෙරත් සාකච්ඡාවකදී කරා. ඇත්තටම අන්තෝ ජටා කියලා කියන්නේ මොකක්ද? අර මම කලින් විස්තර කරා වගේ දැන් මදුරුවව මරන්න හිතනකොට ඒ ඇති වෙන දේශගතිය, තරහ ගතිය, නපුරු ගතිය කියන එක තමයි අන්තෝ ජටාව. ඇතුළේ හැදෙන ගැටය, කෙලස් ගැටය. ඒ කෙලස් ගතිය නිසා තරහ ගතිය නිසා, දේශ ගතිය නිසා, නපුරු ගතිය නිසා ඔබේ ගති පොදියට තව තව പ്രേත ගති, තිරිසන් ගති එකතු වෙවි මේ සසර ගමනකට හේතු වෙන සංගති ටිකක් හදාගන්න. එහෙනම් අන්තෝචටාව හැදෙනවත් එක්ක ඔබ බාහිරෙන් මදුරුවෙක් මරනවා, බාහිරෙන් මුවපැටියෙක් මරනවා, බාහිරෙන් සත්තු මරනවා. එහෙම වෙනකොට යම් බාහිර සතෙකුට අවඩක් අසාධාරණයක් ඔබ අතින් සිද්ධ වෙලා යම් අයහපත් ඵලයක් බාහිර පුද්ගලයෙකුට කරාවෙනවා. අනේ ඒ නිසා ඇතුලේ ගැටේ හැදෙනවත් එක්කම බාහිර ගැටයක් හැදිලා ඔබ අද මදුරුවෙක් මරුවා නම්, ඔබ අද මුවපැටියා මරුවා නම් ඒ ණය ඒ වෙච්ච බාහිර අවඩ සතෙක්ගේ ප්‍රාණය තොර කරලා ඒ සතාට අදානුකම්පාවෙන් කටයුතු කිරීම නිසා ඒ කරගත්තා වූ අවඩා සාධාරණකමට යම් ප්‍රතිවිපාකයක් ඉදිරියේදී ගෙවන්න සිද්ධ වෙනවා. දැන් ඒකයි දැන් අමං අර අපි ওই බටහිර රටවල් වලත් මිනිස්සු සමහර අය මස් වෙළඳාම් කරන කට්ටිය කාර්ය ඒ කියන්නේ ඒ කර්මාන්ත ශාලාවල තරහෙන් නෙමෙයි. මම මේ දැන් අර මදුරුවත් එක්ක නම් තරහෙන්නේ අපි මදුරව මරන්නේ. හැබැයි සමහරු රැකියාවට දැන් සතාගේ අර බෙල්ල තියෙන මැෂින් එකට නිකන් කතා කර ওই වැඩේ කරගෙන යනවා. සිය දහස් ගණන් සත්තු මැරෙනවා. හැබැයි ඒ පුද්ගලයා අර සතා කෙරේ තරහෙන් නෙමෙයි වෙන්නත් පුළුවන් ওই වැඩේ කරා. වෘත්තිමය භාවයට කරන එකක් වෙන්න පුළුවන්. දැන් එතකොට යාගේ තුල වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය ඇවිල්ලා දේශගතියක් හැදිලා නැහැ. තරහ ගතියක් හැදිලා නැහැ. හැබැයි සතු සිය දහස් ගාණක් මෙතන මරණයටපත් වෙලා තියෙනවා. අනේ එහෙම සිද්ධියක් කොහොමද අපට දකින්න පුළුවන්? එතකොට ඔබට පේනව නේද? අර සතුන් සිය දහස් ගණනක් මරණයටපත් වෙනකොට අපි දැන ඇල්ලුවත් නොදැන ඇල්ලුවත් ගින්දරට අත පිච්චෙනවා වගේ ඔබ තුල කෙලස් ගතියක්. එතන අන්තෝ ජටාවක් සකස් වෙන්නේ නැතුව වුණත් බහි ජටාව සකස් වෙනවා. එහෙනම් අර සිය දහස් ගණනක් සතුන් දැන හෝ නොදැන මැරුවත් ඒ මරපු එකේ ප්‍රතිවිපාක විදිහට ඉදිරි කාලයේදී නැවත ඔබ මැරි මැරි ඉපදී යන මේ සංසාර ගමනේ හෝ මේ ජීවිතයේදීම ප්‍රාණඝාත කියන ක්‍රියාවේ යෙදෙන අයට අයහපත් ඵල විපාක විදිහට ගොඩාක් ලෙඩ රෝග හැදෙනවා, අසනීප හැදෙනවා, අඩු ආයුෂෙන් මිය යනවා. ওই වගේ දේවල් සිද්ධ වෙන්නේ ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරපුවායි. එතකොට දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ ගත කරපු ජීවිත කාලේ මං කොච්චරනම් සතු මරන්නේ නැද්ද? දැනම කොච්චර මරන්නේ නැද්ද? නොදැන මැරිච්ච අය නම් ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ අයට අපේ චේතනාවක් පහළ වෙලා නැහැ. අන්තෝ ජටා බහි ජටා කියන එක දැන් අපි වාහනයක් එල්ලවගෙන යනකොට රෝදෙට පෑදිලා ඕන තරම් සතු මැරෙනවා. පයින් ඇවිදගෙන යනකොට පයට පෑගිලා ඕන තරම් සතු මැරෙනවා. දැන් ඉස්සර හිටියා අන්තගාමී අය. ඒකනේ අර තනකොළත් පිහදාලා ගමන් කරේ. ඇල්ලතුරේ වුණත් සත්තු ඉන්නවා කියලා පාණය කරේ නෑ. අර එහෙම අන්තගාමී චරිත හිටියා. ඒ අන්තගාමී වීම නෙවෙයි බුද්ධ දේශනාව. බුද්ධ දේශනාවේදී අන්තගාමී වෙන්නේ නෑ. මෙතන සංචේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවමයි මුල් වෙන්නේ කම්මයට. එතකොට දැන් අර චීනය වගේ ඒ රටක වුණත් එයා නොදැනුවත්ව නෙවෙයි දැනුවත්ව සතෙක් මරනවා. හැබැයි අර ඇතුලේ යන අන්තෝ ජටාව කියන කෙලස් ගතිය හැදෙන්නේ නැහැ, තරහ ගතියක් හැදෙන්නේ නැහැ. හැබැයි සතෙකුට සාධාරණයක් වුණා. දැන් අපි වාහනයක ගමන් කරනකොට ටයර් එකකට පෑගිලා ඕන තරම් මැරෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අසාධාරණකම් අවඩ වෙච්ච දේවල් වලින් මිදී නිදහස් වෙන්න බුද්ධ දේශනාවේ සම්මාප්‍රයෝග කියලා දෙයක් දේශනා කරලා තියෙනවා. ඇත්තටම අද ගොඩක් දෙනෙක් අන්නේ සම්මාප්‍රයෝග ගැන දන්නේ නැහැ. දැන් ජයනාත් මහත්තයා සම්මාප්‍රයෝග කියලා කියන්නේ සං සං මා ප්‍රයෝග. සං කියලා කිව්වේ මේ කෙලස් ගති. මා මිදී නිදහස් වෙන්න පාවිච්චි කරන උපක්‍රමය ප්‍රයෝගය. අන්න ඒක තමයි සම්මා ප්‍රයෝග. එහෙනම් සං වලින් මිදී නිදහස් වෙන්න පාවිච්චි කරන ප්‍රයෝග තියෙනවා. ඒ ප්‍රයෝග අනුව ඔබට පුළුවන් මෙතුවක් මේ සසර ගමනේ ඔබ සසර ගමනේ ඔබේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිය දහස් ගණනක් සතුන් මැරෙන්නේ නැති ඒ සියලු සත්වයන්ට ඔබේ හිතේ චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්ත වෙලාවක අපි හිතනවා දේශනාවකට සවන් දෙන වෙලාවක හිතේ හදයන් පිනාති පුණ්‍යං වෙලා යම් පිනක් ජනිත වෙච්ච වෙලාවට සුළු වේලාවක් සියලු සත්වයෝ කෙරෙහි මෛත්‍රිය සිතක් ඇති කරගෙන හදයන් පිනාති පුණ්‍යං කියන ස්වභාවය ඇති කරගෙන එතකොට ඔබේ මේ හිස වටා සුදු කිරණ ශක්තියක් ජනිත වෙනවා. අන්නේ සුදු කිරණ ශක්තිය අනුමෝදන් කරන්න අනන්ත සංසාරේ පුරා ඔබ මේ ගමනේ ඔබ අතින් මැරුණු අය ඇති, හිරිහැර වෙච්ච ඇති අය, අවඩා සාධාරණකම් වෙච්ච අය ඇති ඒ සියලුම සත්‍යයන්ට මේ සියලු පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා කියලා පින් පවරලා පින් කැප කරලා පින් අනුමෝදන් කරන්න. ඒක දිනපතා කරනකොට අර දැන හෝ නොදැන කරපු අවඩා අසාධාරණකම් වලින් ඔබ මිදී නිදහස් වෙනවා. ඒක ධර්මතාවයක්. බුද්ධ දේශනාවේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඔන්න ඔතන ගැටලුවක් එනවා. දැන් දැන හෝ නොදැන කරන කාරණාව. දැන් ඔය විදිහට පුණ්‍යානුමෝදනා කරන් පස්සේ ගැටලුවක් නැහැනේ. මම අදත් මෙහෙම කරාට කමන්නේ නැහැ, මං හෙට දවසේදී මෙහෙම කරනවානේ කියලා භාවිතයට ගත්තොත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? එතකොට ඉතින් අපිට දැන් වෙච්ච දේවල් දැන් ඔබතුම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මෙතුවක්කල් හරි දැන් අද මගේ අතින් මැරුණට කමක් නැහැ, මං පින් අනුමෝදන් කරනවානි කියලා හිතලා අර එතනත් වාසීට අරගෙන කරයි කියලා. එතකොට දැන් සතාව මරන්නේම ඇයි? ඇතුලෙන් අන්තෝ ජටාව හැදිලානේ. නැත්තම් මදුරව මරන්න කිසිම අවශ්‍යතාවයක් නැහෙනේ. අවශ්‍යතාවයක් නැහෙනේ. මරන්නේම තරහ හිතක් ඉපදෙන හින්දා. මට මගේ පාඩුවේ නිදහසේ ඉන්න නෑ මේ කුං කුං ගගා ඇවිල්ලා හැමතිස්සෙම කරදර කරනවා කියලා අර ඒන වේගෙටමයි මරන්නේ. ඉතින් අපි අර වගේ පින් දීලා දැන් අද මගේ අතින් මැරුණා, මං අදත් පින් දීලා ඔන්න ඔහේ ඒ සතටත් පින් දීලා මං ඒකෙන් නිදහස් වෙනවා කිව්වට අර අන්තෝ ජටාවෙන් ඔබ නිදහස් නෑ. එහෙනම් කෙලස් ගති එකතු වෙන්න ඔබේ ගති පොදිය එන්න ශක්තිමත් වෙනවා. ඒ ගති පොදියේ තියෙන പ്രേත ගති, භූත ගති, තිරිසන් ගති එන්න බහුල වෙනකොට මේ මනුෂ්‍ය ශරීරය ඔබට තව දුරටත් දරන්න බැරි වෙනවා. අර තින තිරිසන් ගති වලට අනුව ඊළඟට මරණයක් සිද්ධ වෙලා ඊළඟ ගතිපටිසන්ධිය හැදෙනවා. ඒ ගතිපටිසන්ධිය අනුව ඔන්න ඔබේ රුව බලිය සැකසෙනවා ඒ ආකාරයට. අන්න එහෙමයි වෙන්නේ. එහෙනම් අන්තෝ ජටාවයි මෙතන වැදගත්ම දේ. හැබැයි අන්තෝ ජටාව දකින්න බෑ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ තේරුම් ගත්තේ නැත්තම්. ඒක හරියටම පන පිහිටවලා කියන දේශනාවක්මම විය යුතුයි. නැත්තම් පටි මොකක්ද සන් මොකක්ද මේ ගතියක් උත්පාදනය වෙන්නේ කොහොමද කියන එක කෙනෙක්ට තේරුම් ගන්න බෑ මේ ධර්මතාවයට පණ පිහිටවලා හරියටම කරන දේශනාවක් කනවැකුන් නැත්තම් හරියටම Tamange ජීවිතේ වෙනස් කරගන්න ගිහිගේ තුල සිටම ඔබට පුළුවන්කමක් තියෙනවාද ඒ තර්කයට උත්තරය මේ වැඩසටහන් මාලාව තුල ඔබට ලැබෙන ඇති කියන බලාපොරොත්තු ඇතිවයි අප මේ වැඩසටහන ඔබට තිලන කරන්නේ මම නම් ලොකු හොරකම් කරන්නේ නැහැ දේශපාලඥයෝ තමයි ලොකු හොරකම් කරන්නේ. මේ රටේ ඉඳලා එපා වෙලා තියෙන්නේ. ඒ තරමටම මේ දේශපාලඥයෝ හොරකම් කරනවානේ. ඕක තමයි බොහෝ තැන්වලදී ඇහෙන්නේ. මේ ගිහිගෙ ඉන්න ඔබේ තිබෙනව ප්‍රශ්නාවලියක් අපි සාකච්ඡා කරන්නේ. හැබැයි රාජකාරියට ගිහිල්ලා, ඔෆිස් එකට ගිහිල්ලා, කාර්යාලයට ගිහිල්ලා යාළුවගේ පෑන දෙන්න අමතක වෙනවා. ඒකත් කොතනද තියෙන්නේ? සමහරලාට යාළුවගෙන් ඉල්ලගත්ත මුදල මාසෙ අන්තිමට දෙන්න වැටුප ගත්තන් පස්සේ අමතක කරන යාළුවෝත් ඉන්නවා. ඔන්න ඔය වගේ දේවලුත් මේ හොරකමකටම එකතු වෙනවද ඒක චූටි හොරකමක්ද ඒක ගැටලුවක් නැද්ද ඔව් දැන් ගොඩක් අය අර මම දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ අනුන්ගේ දෙයක් ඒ කියන්නේ ඔහු දැනුවත් වීමක් නැතුව අපි කපටිකමක් කරලා හරි කොහොම හරි අපට අවශ්‍ය විදිහට තියාගන්නවා නම් එතන දැන් අපි හිතනවා අපි දැන් සම්මුති සමාජයේ දාගෙන තියෙන රාමුවට අනුව අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි දානා කියන්නේ දෙනවා අදින්නා දානා කියලා කියන්නේ නුදුන් දෙයක්. නුදුන් දෙයක් කවුරු හරි Tamanට නුදුන් දෙයක් අපි බලයෙන් බලහත්කාරයෙන් කපටිකමකින් Tamanගේ කරගන්න යනකොට ඒකෙන් තව කෙනෙක් අමාරුවෙන් හොයාගත්ත මුදලක් වෙන්න පුළුවන් තව කෙනෙක් රැස් කරගත්ත උපකරණයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් අපි සතු කරගන්න කරන්න යද්දී අර ඒකේ ඇත්තටම නියම හිමිකරුවාට යම් අවඩක් අසාධාරණයක් සිද්ධ වෙනවා ඒකෙන් සම්මුති සමාජයේ යම් පරිහානියක් වෙන නිසායි ඔය අදින්නා දානා කියන සිල්පදය ප්‍රඥාප්තියක් විදිහට සමාජගත වෙලා තියෙන්නේ. ඇත්තටම අදින්නා දානා කියන සිල්පදය වාංචුවක් වාරණයක් තහංචියක් දාලා රකින්න ඕනි දෙයක්ද රැකෙන දෙයක්ද කියලා විස්තර කරන්න පුළුවන්. දැන් ඒකට මම උදාහරණයකට ගන්නම්කෝ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඇත්තටම ඔබට කාගේ හරි රන් භාණ්ඩයක් මුදල් ටිකක් තමන්ට අතේ මුදල් නැහැ මේ දවස්වල සල්ලි නැහැ කොහොම හරි මට කීයක් හරි හොයාගන්න ඕනි කියලා හිතනවා අරගොල්ලන්ට මුදල් තියෙනවා හොරෙන් ගිහිල්ලා ඒ මුදල් ටික හොරකම් කරන්න ඕනි කියලා හිතක් පහළ වෙනවා එතකොට අපි වෙලාවක් බලලා කවුරුත් නැති වෙලාවක් බලලා ගෙදරකට ගිහිල්ලා අර අනුන්ගේ මුදල් රන් භාණ්ඩ වගේ දේවල් හොරකම් කරන එක අද සමාජයේ බහුල වශයෙන් සිද්ධ වෙනවා හොරකම කියන එක බහුලයි. ඉතින් දැන් අපි කියනවා හොරකම බහුලයි සමාජ පරිහානියටපත් වෙලා තියෙන්නේ මේකේ මුදව ගන්න ඕනේ මිනිස්සු පන්සිල්වත් රකින්නේ නැහැ. ඔහොම තමයි අපි කතා කරන්නේ. ඇත්තටම අර හොරකම් කරන්න යන පුද්ගලයාගේ හිත දකින්න පුළුවන් ඔහුටම පමණයි. අපිට දැන් අපිට අපේ අත්දැකීමෙන් අපිටත් හොරකම් කරන්න මේ ජීවිතේ කවදා හරි හිතක් පහළ වුණා නම් ඒ හිත නැවත මතක් කරලා බලන්න. ඇයි ඔබට හොරකමක් කරන්න හිතුනේ කියලා හොඳට මතක් කරලා බලන්න. එතකොට ඔබට මතක් වේවි ඔබේ හිතේ තියෙනවා ඔබ හදාගත්ත ලෝකයක් මුදල් රන් භාණ්ඩ මේවා මාර විදිහට වටිනෝ මට ඒ දේවල් නැහැ මට කොහොම හරි ගන්න ඕනි මට ජීවත් වෙන්න තව සල්ලි ඕනි තව මුදල් ඕනි කියන ඉච්ඡාවක් ඒකට තියෙන තද ආසාවකින් පටිච්ච වෙලා ඒක අභිච්ඡ කරන් නිච්ච සුඛ අත්ත කරගත්ත තද පටියක් තියෙනවා. අන්නේ පටියෙන් දෙන වේගෙටයි අනුන්ගේ දෙයක් කොහොම හරි ඒ ගෙදර ඉන්න මිනිසුන්ට හිරිහැරයක් කළා හරි කරදරයක් කළා හරි බොරුවක් කරලා හරි මොන විදිහකට හරි මාසතු කරගන්න ඕනේ කියන يعني තමන්වට ජවයක් දෙන හොරකම් කරන්න ශක්තියක් දෙන විදිහේ වේගයක් උපදිනවා. එතකොට අර ආපු ආසාවට සුඛ වේදනාවක් ඇවිල්ලා මුදල් වලට ඒ රම්බාණ්ඩ වලට තියෙන කෑදරකමට සුඛ වේදනාවක් ඇවිල්ලා ඒකට වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් එනකොටයි අපි හොරකම් කරන්නේ. අන්න එතෙන්දී ඇතුලේ කෑදරකමක් තද ආසාවක් ප්‍රේත ගතියක් හැදිලා අන්තෝ ජටාව හැදෙනවා සංගතියක් උපදිනවා කෙලෙස් ගති ටික ශක්තිමත් වෙනවා බාහිරෙනුත් තව පුද්ගලයෝ රැසකට අසාධාරණයක් වෙනවා අන්තෝ ජටා බහි ජටා දෙකම සකස් වෙනවා. එතකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් අර ඔබතුමා කිව්වා වගේ මේ ඔන්න කාර්යාලේ වැඩක් කර කර ඉන්නෝ මොකක් හරි හිතන්නකො ලිය කියවිල්ලක් ආව අත්සනක් කරන්න පෑන බැලුවා නිල් පාට පෑනක් නැහැ එහා මේසෙ තිනව පෑනක් එහා මේසෙන් පෑන අරගන්න. දැන් අකුරට පන්සිල් රකින්න කෙනෙක් බෑ බෑ එහෙම අනුන්ගේ පෑනක් මම ගන්න බෑ කෝල් එකක් දීලා අවසර අරන් ඕනේ අනුන්ගේ පෑනක් ගන්න කියලා අර අකුරට පන්සිල් රකින්න අය පොතේ හැටියට පන්සිල් රකින්න අය රකින්න යන්නේ එහෙම කියලා තමයි පෑන වුණත් ගන්න. අපි අනුන්ගේ අල්පෙන්ට තුඩකවද්දයක් නොකියා ගන්න. අන්න එහෙමයි අපි දාගෙන ඉන්නේ රාමුව. කියලාමයි අපි ගන්න නැත්තම් මේක හොරකමට අහු වෙනවා කියලා කරනවා. ඇත්තටම ඒ වගේ හදිස්සියකදී අපි කෙනෙක්ගේ දෙයක් ගන්නවා. හැබැයි බලන්න මේ ගන්න වෙලාවේ ඔබේ හිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් ආවද? අර පෑන හොරකම් කරන්න හිතක් ආවද? තමන්ගේ හිතේ මේ පෑනට තද ආසාවක් ආවද? නෑනේ. අන්තෝ ජටාවක් නෑ. මේ හදිස්සියට බෑන අරන් අස්සනක් දැම්මා. එහෙනම් ඒක අදින්නා දාන වේරමණියක් වෙනවද? අදින්නා දාන වේරමණියක් වෙන්නේ නැහැ. ඒකයි බුද්ධ දේශනාව වේරමණියට එහා ගිය අදින්නා දානම් පහය අදින්නා දානා පටිවිරතෝ හෝති. පටියමයි දකින්න ඕනේ. ඔබ තුල සකස් වෙන පටි ස්වභාවය නිසායි මේ ස්වභාවය ඇති වෙන්නේ. බුද්ධ දේශනාවේ මේ ලස්සනට පැහැදිලි කරලා තිනවා යන් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං කියන එකේදී එක අනුව සමාදන් වෙනවා නම් ඒක වතක් සංවර අර්ථයෙන්මයි සීලය වෙන්නේ. ඒකම පැහැදිලි කරලා තිනවා. දැන් අපි කියන්නේ නහි සීල වතං හෝති uppajjanti tathagata අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන පකාසිතා කියලා. නහි සීල වතං හෝති මේ සීලය කියන්නේ වතක් නෙවෙයි. තමන්ගේ තුල මේ ඉපදෙන උපජ්ජති වෙන මේ ගතේ උපජ්ජති වෙන ස්වභාවය දකින්න. උපජ්ජන්ති තථාගතා රත්ීම පිච්චීමක් මත්වීමක් තැවීමක් දැවීමක් කරා අර ඉපදෙන කෙලෙස් ගති ස්වභාවය දකින්න. ඒ දකිනකොට අට්ඨක්කරා තීනිපදා අකුරු 8යි පද 3යි බුද්ධ දේශනාව. මොකක්ද අකුරු 8? පද තුන තමයි අනිච්ච දුක්ඛ අනාත්ත. ඔය තමයි තීනි පද. තීනි කිව්වේ තුන පද තුන. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන තීනි පදය තුල අටක්කර අකුරු 8ක් තියෙනවා. අකුරු 8 අනිච්ච කියන වචනේ අයනු නියනු අල්චයන්යි දෙකයි බද්ධ කරලා ලිව්වහම අකුරු 3යි. අනිච්ච. දුක්ඛ කියන එකේ දුයනු අල්කයන්යි කයන්යි බද්ධ කරාම දෙකයි. දුක්ඛ. අනාත්ත කියන එකේ අයන්නයි නයන්නයි අල්තයන්යි මහප්‍රාණතයන්යි බද්ධ කරාම 3යි. එහෙනම් අකුරු 8යි පද 3යි බුද්ධ දේශනාව නහි සීල වතං හොත්ති uppajjanti tathagata attakkaraati nipada sambuddena pakasita. නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවයයි අපි දකින්න ඕනේ. එහෙනම් හොරකම් කරන්න යන කට්ටියට අර පටිය තිනකොට හිත පහළ වෙනවා. අනුන්ගේ දේ ගන්නමයි හිතෙන්නේ. හිත පහළ වෙනවා. අන්න එතකොට ඔබේ තුල මේ හොරකම් කරන හිත ජනිත වෙන හැටි බලන්න. ඒක ඉබ්බදෙන හැටිද බලන්න. uppajjanti වෙන හැටි බලන්න. එතකොට ඔබට ඔබේ පටිය පේනකොට නිච්ච සුඛ අත්ත කියන ස්වභාවය ඔබ අඳුරගත්තොත් එහි අනිච්ච බව, එහි දුක්ඛ බව, එහි අනාත්ත බව දකිනකොට පටිය ටික 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 ගැලවිලා යනවා. යම් දවසක ඔබ අදින්නා දානා කියන එක රකින්න ඕනේ. රැකින දෙයක් බවට පත් වෙනවා. ඒ සීලය ඔබ පතිට්ඨාය වෙනවා. නිකම්ම පිහිටනවා. උදේට අරන් හවසට සමාදන් කරන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක රකින්න වෙහසක් ගන්න ඕනේ නැහැ. Taman තුල පැය 24 පුරාම ඒ සීලය පිහිටනවා සංවර අර්ථයෙන්. කෙලෙස් ඉපදෙන එක මේ වාරණය වෙන කෙලෙස් ඉපදෙන එකයි වාරණය වෙන්නේ. නැත්තම් සිල්පදේ රකින්න එක නෙමෙයි. අපි විෂයපතයක් පිළිබඳව කතා කරනවා නොවේ. කාලච්ඡේදයකට පමණක් සීමා සහිතව දෙයක් කරන්න බෑ. ඒක තමන්ගේ සිත තුළ ධාරණය කරගත යුතු කාරණාවක්. විශේෂයෙන්ම ගැඹුරු දහමක් වුණාට ඒක සරල දහමක් වගේ අපි පසක් කරගත දවසට අපට පුළුවන්කමක් ලැබෙනවා ජීවිතයේ වඩාත් නිසි තැනකට ඔසවා තබා ගන්නට. අද දවසේදී අපි කතා බහ කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගයිනි රණසිංහ සමගින් ජීවිතයේට බොහෝ දේවල් මේ ගිහිගේ තුල සිටම ළඟා කරගත හැකි වගේ අපි පසක් කරමින් සිටින්නේ. දැන් මැතිනි දැන් අපට තිබෙනවා කාරණාවන් බොහෝමයක්. බොහෝ වෙලාවට වර්තමාන සමාජයේ බටහිර සමාජයේ වේවා ආසියානු මිනිස්සු වේවා හැම තැනකම කාමයේ වරදවා හැසිරීම මහා ඉහළින් කතා කරනවා. හැබැයි ඒක සීමා මායි මැදද අපි කතා කරන්නේ. නැතිනම් ඒක විවෘතව කතා කරන්නට පුළුවන්ද? එදා රජවරුන්ට මෙන්න මෙහෙම වුණා. හැබැයි වර්තමානයේ මෙන්න මෙහෙමයි. විවිධාකාරයේ යෝජනාවන් චෝදනාවන් බොහොමයක් තිබෙනවා. අන්‍ය ආගමිකයන්ගේ තිබෙනා වූ මතිමතාන්තර තිබෙනවා. හැබැයි ওই සියල්ලම අපට අනුගතව තර්ක විතර්ක මැද කතා කරන්නට පුළුවන්. ඇත්තටම අප මේ සිල්පදය සමාදන් වෙලා බොහෝ දෙනා ඡේදනය කරගන්නවා. හැබැයි මේක පිහිටා කටයුතු කරන්නට පුළුවන්කමක් තිබෙනවද වර්තමාන සමාජයේ? ඔව්. ඒක දැන් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන තුන්වෙනි සිල්පදේ. ඇත්තටම සම්මුති සමාජයේ ගොඩක් වෙලාවට අපි දැන් කාමයේ වර්ධවා හැසිරීමෙන් වළකිමු කියලානේ අපි දන්නේ. එතකොට දැන් කාමයේ වර්ධවා හැසිරෙනවා කියන එක කොහොමද අපි අර්ථකථනය කරන්නේ? අද සම්මුති සමාජයේ ගොඩක් දෙනෙක් අර්ථකථනය කරනවා ස්වාමියා බිරිඳ කියන විවාහයක යුවලක් නම් නීත්‍යානුකූලව විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක්. හැබැයි ඒ අය අතර අපි කියන්නේ අනියම් සම්බන්ධතා පවතිනවා නම් දැන් මහත්තයා හෝ කියන්නේ ස්වාමියා හෝ බිරිඳ අතර අනියම් සම්බන්ධතා ඒ අය පවත්වාගෙන යනවා නම් ඔන්න කාමයේ වර්ධවා හැසිරීමක් ඒ අය තුලින් සිද්ධ වෙනවා කියලා. ඒත් එක්කම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ දේශනා කළා තියෙනවා මාතුරක්කිතා පීතුරක්කිතා ධම්මරක්කිතා ගොත්තරක්කිතා සස්සාමිකා ඒ වගේ අර වාක්‍ය ඛණ්ඩයකින්ම විස්තර කරනවා. දැන් අපි මව රකින්න පියා රකින්න දැන් ඕන ගැහණු පිරිමි ඕන දරුවෙක් දෙමව්පිය යටතේ ඉන්න කෙනෙක්ව පිරිමි දරුවෙක් හෝ වේවා ගැහණු දරුවෙක් ඒ අම්මා තාත්තා එයාව ආරක්ෂා කරනවා පෝෂණය කරනවා රකින්නවා. ඒ අම්මා තාත්තා කැමති නැහැ දරුවට අකටයුත්තක් අසාධාරණයක් වෙනවට. හැබැයි ඒ දරුවන්ට යම් යම් බාහිර පුද්ගලයන් විසින් නොයෙකුත් අපචාර වලට ගොදුරු කරගෙන කඩයක් වෙනවා නම් ඒ ළමයා මානසිකව ඇදවැටීමකටපත් වෙනවා. ඒ ළමයාටත් ඒකෙන් අවඩක් අසාධාරණයක් වෙනවා. දෙමව්පියන්ටත් ඒකෙන් මානසිකව ලොකු චිත්තාපීඩාවක් ඇති වෙනවා. අනේ ඒ හරහා සම්මුති සමාජයේ ගැටුම් මොනවා හරි මත ගැටුම් මේකේ තියෙන ලොකු පෙරලියක් දැන් ওই වගේ මාතෘකාවක් ආවහම අපි දන්නවනේ මාධ්‍ය හරහා දැන් පුංචි දරුවන්ට මොනවා හරි අතවරයක් වුණොත් ඒ වගේ දේවල් මාධ්‍ය හරහා යද්දි මිනිස්සු කොයිතරම් ආවේගශීලීද කියලා ඒ කරපු කියපු අයට මෙහෙම දඬුවම් දෙන්න අර එහෙම දඬුවම් දෙන්න කියලා ලොකුවට යනවා. මිනිස්සු අධිකරණයේ තීන්දුව ගන්නවා. ඔව් මිනිස්සු අධිකරණයේ තීන්දුව අරගෙන මිනිස්සු ආවේගශීලී වෙලා ලොකු කලකෝලහලකම් ඇති වෙනවා. ඔන්න ඔය වගේ දේවල් එදත් අදත් හෙටත් මේ සමාජයේ වෙන දෙයක්. ඉතින් ඔය දේවල් වෙන එක පාලනයක් කරන්නයි මේ ප්‍රඥාප්තිය තියෙන්නේ. කාමයේ වර්ධවා හැසිරීමෙන් වළකින්න පුළුවන් තරම්. අපිට වළකින්න පුළුවන් නම් එවැනි ළමා අපචාර එවැනි ස්වාමි භාර්යාව තියෙන පෞල් සංස්ථා බිඳ වැටි සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒක දැන් වෙනවා. අපි කොච්චර වලකින්න කියලා කිව්වත් කොයිතරම් ඔය හිත පාලනය කරගන්න කිව්වත් ඒක දැනට වෙනවා. එහෙමනම් ඔබ කල්පනා කරගන්න ඕනේ අපි කොච්චර පාලනය කරගන්න කිව්වත් ඇයි මේ දේ වෙන්නේ? අනේ ඒකයි මේ උපපජ්ජාන්ති තථාගතා කියන ධර්මතාවය දැක්කේ නැහනේ. ඇයි අපට කාමසේවනයකට යෙදෙන්න මේ හිතේ ආසාවක් ඇති වෙන්නේ? දැන් පුංචි දරුවෙකුට හෝ එක එක විදිහේ මේ මිනිස්යන්ගේ තුල නානත්වයක් තියෙනවා. මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු ඇස් දෙක නහයකට එක වගේ වුණාට මේ මිනිස්සු ලක්ෂයක් ගත්තොත් ලක්ෂයක් ආකාරයි. ඒ අයගේ සිතුම් පැතුම් ආශාවන් ඒ අය කැමති විදි වෙනස්. ඒ නිසා අද සමාජයේ අපි අහන කියන දේවල් අපි කියනෝ මේ වගේ දේවල් අපි කවදාවත් අහලා නැහැ. පුදුම කතා නෙමේ. දැන් පුංචි දරුවන්ට මෙහෙම වෙලා කියනවා නොයේකුත් විදිහේ අපචාර. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? ඔබ කල්පනා කරන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්න හේතුව තමයි ලක්ෂයක් විතර ඉන්න මේ මිනිස්සු කෝටි සංඛ්‍යාත මිනිස්සු අතර තැම්පත් වෙලා තියෙන ඒ කෙලෙස් ගතිපොදිය නානත්වයක් තියෙනවා. එකිනෙකාට වෙනස්. ඒ අයගේ පිරිලෝකවල් වෙනස්. ඒ අය ආස කරන විදි වෙනස්. ඒ විදිවලට ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා මේකමයි සැප මේකමයි හොඳ මේමමයි වෙන්න ඕන කියලා හදාගත්ත නිච්ච සුඛාත්ත ලෝකවල් වලින් කටයුතු කරන මිනිස්සුයි ඔය එක එක ආකාරයේ ආසාවන් පස්සේ හඹාගෙන යන්නේ. එතකොට අන්න ඒ ආසාවෙන් පස්සේ හඹාගෙන යන අය තමයි සම්මුති ලෝකේ බිරිඳක් සමග විවාහ වෙනෝ ස්වාමියා සමග විවාහ වෙනෝ කෙටි කාලයක් ඒ ජීවිතේ ගත කරනෝ ස්වාමියාට හිතෙනවා තව සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕනේ. බිරිඳට හිතෙනවා තව සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕනේ. ඇයි මෙහෙම හිතෙන්නේ? එහෙම හිතෙන්න හේතුව තමයි ඔබේ හිතේ ඉන්නවා ඔබටම අනන්‍ය වෙච්ච ගතිරුව. ඒ ඔබටම අනන්‍ය වෙච්ච ගතිරුව ඔබ ආස කරන සැමියෙක් හිත තුල ඉන්නවා. මම ආස කරන සැමියා මෙන්න මේ වගේ මේ විදිහේ ස්වරූපයක කෙනෙක්. මම ආස කරන බිරිඳ මෙන්න මේ වගේ මේ ස්වරූපයක කෙනෙක්. ඒ හිත ඇතුලේ ඉන්න රූපයට ගැළපෙන කෙනෙක් හම්බ වෙච්ච නිසා එයාට කැමැත්තක් ඇති වෙලා ආදරයක් ඇති වෙලා විවාහ ජීවිතයකට ඔබ පෙළඹුණා. හැබැයි ඔබ ආස කරන රුව ඔබ එළියෙන් හැම වෙලේම හොයනවා. ලැබෙනකොට ඔබට ආදරේ, නොලැබෙනකොට ඔබට වෛරයි, දුකයි, තරහයි, ප්‍රශ්න ගැටුම් කලකෝලහල පෞල් ජීවිතවල. එතකොට ඔබ හිතනවා මේ කසාදය මේ විවාහ ජීවිතය හරියන්නේ නැහැ. මේක දික්කසාද කරනවා. මේ කසාදයෙන් වෙන් වෙලා මම මට කැමති කෙනෙක් හොයාගෙන යනවා. ඔබ ඔය විදිහට කොයි තරම්නම් ඔබට කැමති අය හොයා ඔබේ බිරිඳට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ කොයි තරම්නම් අය මාරු කර ගියපු අයත් ඇති යන්න හිතන අයත් ඇති බලන්න මෙතන වෙන සිද්ධිය. ඔබ කොයි තරම්නම් ඔය බාහිර ස්වරූපයන් මාරු කර ගියත් ඔබ හොයන්නේ ඔබ ඇතුලේ තියෙන ඔබම හදාගත්ත ගතිරුවක්, ඔබම ආස කරන රූපයක්, ඔබම ආස කරන විදිහේ පහසක්, ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා නිච්ච සුඛාත්ත කරගත්ත පටියකින් දෙන ධාවනයක් නිසායි ඔබ ඔය හොය හොයා බාහිරින් යන්නේ. අන්නේ පටිය ඔබ දැක්කනම් ඔබට පේනවා ඔබට සතුට ලැබුණු තැන, ඔබ ආස කරන පහසක් සුවයක් ලැබුණු තැන ඔය සුවය ඔබට කොච්චර වෙලා පවත්වා ගන්න පුළුවන් වුණාද? ඔබට ඒක හොඳට තේරෙනවා. ඒ දේවල් Taman අවසි තාක්කල් තියාගන්න බෑ. එහෙනම් එය අනිච්ච බව, දෙවෙනි වේශයකට පෙරළෙන බව, අනත්ත් බව දකිනකොට අර කාම ආසාවන් පසුපස හඹා යන ඔය පටිය ටික ටික ගැලවි යන්නේයි. අන්න එදාටයි ඔබ කාමේසු මිච්ඡාචාරා වේරමණියට එහා ගිහින් කාමේසු මිච්ඡාචාරම් පහය, කාමේසු මිච්ඡාචාරා පටි විරතෝ හෝති වෙන්නේ. පටිය ගැලවිලා රතිය විරති වෙන්නේ. රත් වීම, පිච්චීම, මත් වීම විරති වෙලා ඔය පටිය නිදි නිදහස් වෙන දවසක් එනවා මේ ධර්මතාවය දැක්කොත්. කෙනෙක්ගේ වචන සුගම වුණාම කැමති වෙනවා. අනේ මං බලාපොරොත්තුෙන් හිටියේ මේ වගේ වචන කතා කරන කෙනෙක්. අනේ මම බලාපොරොත්තුෙන් හිටියේ මේ වගේ රුවක් තියෙන කෙනෙක්නේ. අනේ මම බලාපොරොත්තුෙන් හිටියේ මේ වගේ සැප පහසුවෙන් ඉන්නේ. ඔන්න ඕක තුල අපේ මේ සිල්පදේ නැතිනම් මේ වර්තමාන සමාජයේ බොහෝ වෙලාවට අනියම් සම්බන්ධතාව ඒවා මේ කියන කාරණාවන් එකතු වෙන. හැබැයි අපි දැකිය යුත්තේ වෙන්නේ ඔබතුමිය කියන කාරණාවමයි. දැන් එතකොට දැන් ඇත්තටම දැන් ඔබතුමා ඔයිට කලින් අර කතා කරා දැන් සමහර සමාජ දැන් පිට රටවල් වල තියෙන වෙනමම සංස්කෘතියක්. දැන් ඒ පිට රටවල් වල ජීවත් වෙන අයට කියන්නේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය තුල විවාහ ජීවිත ගත කරන විදිහේ වෙන විදිහක් තියෙනවනේ. එතකොට දැන් අපිට තේරුම් අරගන්න පුළුවන් දේ තමයි කෙනෙක් දැන් ස්වාමි භාර්යා සම්බන්ධතාවවලදී බිරිඳෑවරු කී දෙනෙක්ද ඉන්නේ, ස්වාමිවරු කී දෙනෙක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ වගේ දේවල් වලට පටියක් තුල මේ හඹාගෙන යන පටි ස්වභාවය තුල ඔබේ මතුවෙන රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවය හරහා ප්‍රේත ගති, ආස ගති, කෑදර ගති සකස් වෙවි අර ගති පොදියට එකතු වෙන අන්තෝ ජටාව ගතිය දකින්න. එතකොට මේ අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව දකිනකොට පටිය ගැලවිලා ගැලවි යනවා. අන්න ඔබ තුල මේ සිල් පදය රකින්න ඕනේ නෑ. රැකීමක්, පිහිටා කටයුතු වීමක්, සංවර වීමක් වෙලා සංසිඳිලා මේ ගති හදන එකෙන් සම්මා වෙලා මිදී නිදහස් වෙනවා. එහෙමයි වෙන්නේ. ඔබට ජීවිතයේ බොහෝ දේවල් මිදී නිදහස් වෙන්න අවශ්‍ය කරන පරිසරයේ ගිහිගෙයි වැඩසටහනෙන් ලැබෙනවා. ඔබ පිහිටා කටයුතු කරන තුල ඔබටත් පිහිටක් තිබෙන වග හොඳටම ප්‍රායෝගිකව දැන කියා ගන්නට පුළුවන්කමක් ලැබේවි. ගෙදර ප්‍රශ්න, සමාජයේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, ඒක නිසා ටිකක් ගන්නවා හවසට. ඕකත් සමාජයේ තියෙන කාරණාවක්. අපි මේකත් ලියා ගන්නට ඕනේ. මද පමණට ගත්තට කමක් නැහැනේ. ටිකයිනේ ගන්නේ. ඒක නිසා ලොකු ප්‍රශ්න ඇති වෙනවා. මං කියන දේ ඔබටත් පැහැදිලි වෙනවා, අපේ ආචාර්යතුමිටත් පැහැදිලි වෙනවා ඇති. මද පමණට ගන්නවා සමහරු. පොඩ්ඩයි ගන්නෙ. හැබැයි ලොකු ප්‍රශ්න ඇති වෙනවා. උත්තරයක් දෙමු. ඔව්, එතෙන්දී දැන් අපි ඔය ඔබතුමා ඔය කියන්නේ අන්තිම සිල්පදය ගැන අපි මුසාවාදා ගැන කතා කරන්නත් ඕනේ. මම මේ දෙකම මේ සාකච්ඡාවේ දෙකම ඒක ගත්තන් පස්සේ තමයි අර්ථක එන්නේ. ඔව්, ඒක තමයි. දැන් එතකොට අපි දෙකම කියමුකෝ. දැන් පන්සිල්පද පහ නෙවෙයි ඇත්තටම මේ සීලය පහකට සීමා වෙන්නේ. ඔබේ පටිය විරති වෙන යනකොට 5ක්ද 8ක්ද 10ක්ද කියලා නෑ. ඔබ තුල සංවරාර්ථයෙන් පටිය සකස් වෙන එකකින් මිදී නිදහස් වීමකුයි වෙන්නේ. ඉතින් අපි අර සම්මුතියේ තියෙන පන්සිල් පද පහ ගැන තමයි අද සාකච්ඡාවට බඳුන් කරගත්තේ. එතෙන්දී දැන් බලන්නකෝ දැන් ඔබතුමා කියන්නේ මද පමණට ගතද කමක් නැද්ද කියලා. දැන් සුරා මේරය මජ්ජපමා දට්ටානා කියන එකේ මේ මජ්ජේ කියලා කියන්නේ ඔබ තුල පටිය සකස් වෙන හැටි. මේ රත් වීම, පිච්චීම, මත් වීම හරහා මේ පටි ස්වභාවය සකස් වෙන, මත් වීම සකස් වෙන්නේ පටියෙන්මනේ. මජ්ජි මා වෙන හැටි දකින්න බෑ. එතකොට සුරාමේරය මජ්ජ පමා දට්ටානා වේරමණී කියලා කිව්වේ හරියට සුරාව අරන් කෙනෙක් මත් වුනහම සාමාන්‍ය පියවි ස්වභාවයෙන් ඉන්න කෙනාටත් තේරෙන දේවල් ටිකවත් තේරෙන්නේ නෑනේ. කන්නේ මොනවද, ඔළුව පීරුවද, මූණ හේදුවද, කොහෙද ගියේ, ඒ සිහියවත් නෑ. එහෙනම් හරියට සුරාව පානය කරා වගේ කෙනෙක් මත් වෙලා කටයුතු කරනකොට ඒ කෙනා තුල මේ පටි සකස් වෙන හැටි පේන්නේ නැහැ. පියවිසිහියෙන් ඉන්න කෙනෙකුට පේන්නේ නැතිකොට අරහෙම කෙනෙකුට කොහොමත්ම පේන්නේ නැහැ. ඒ නිසා ඇබ්බැහි වෙලා පැණි රස කනවා නම්, ඇබ්බැහි වීමකින් ඇඳුම් විලාසිතා පස්සේ යනවා නම්, එතන තියෙන්නේත් මත්වීම. එහෙනම් ඒ මත්වීමත් හරියට සුරාව වගේ මත් වෙලා කටයුතු කරනකොට ඔබ තරිනාටිය අර අපි කියන්නේ එක දිගට බලනවා ඇබ්බැහි වෙලා මත් මේ ඇඳුම් විලාසිතා කරනවා, එක එක જાතියේ කෑම, පැලි රස කෑම, එක එක කෑම පස්සේ දිව පිනවන්නම යනවා. ඔය හරහත් ඔබ තුල පටියක් සකස් වෙලා මත් වීමක් තියෙන්න පුළුවන්. ක්‍රීඩා තරඟ වලට යන උපාධි තාන්න මාන්න නම්බුනාම වලට යන ඉගෙන ගන්නව කෙලවරක් නැහැ. අන්න ඒ වගේ යනකොටත් ඔය මජ්ජිය ක්‍රියාත්මකයි. එහෙනම් මේ ඔබ තුල ක්‍රියාත්මක වෙන පටි ස්වභාවයේ උපදින හැටි දැකලා ඒකෙන් අර ඒක ප්‍රජනනය වෙන හැටි දැකලා මිදි නිදහස් වීමයි මජ්ජිපමා කියලා කිව්වේ. ඉතින් ඔන්න ඔය ධර්මතාවයේ හොඳට පැහැදිලි වෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය දැකගත්තොත්. මුසාවාද ගැනත් මේකටම සම්බන්ධ කරලා අපි කතා කරමු. ඔව්, කතා කරන්න ඕනේ දැන්. ටිකක් ඔන්න ඕවා පාවිච්චි කරන් පස්සේ තියෙන සේරම බොරු ටිකක් කියනවා. සමහරලාට මෙහෙමත් වෙනවා. මට ඔබතුමිය අවසාන වශයෙන් තව විනාඩි කිහිපයක් තියෙන අපිට. දරුවන්ට බත් ටිකක් අවා ගන්නත් අපේ අම්මලා බිල් එක්කෙනවා කණ්ඩෝන පුතේ, පොලිසියෙන් එනවා කණ්ඩෝන පුතේ කියලාත් කමනවා. ඔතනක් තියෙන්නේ ওই කාරණාවමද අපිට ඒක විසඳ ගන්න පුළුවන්ද? අවසාන ප්‍රශ්නේ සහ උත්තරේ ගමු. ඔව්, එතෙන්දී දැන් ඇත්තටම පුංචි දරුවන්ට අම්මලා බත් කවද්දී ওই වගේ කියනවා තමයි. ගෝනි බිල් එක්ක ඉන්නවා, බිල් එක්ක එනවා, ඔන්න කන්න කිකේ කවනවා. දැන් එහෙම කවන අම්ම කෙනෙක් අම්මම තමයි අම්මගේ හිත දිහා බලන්න ඕනේ. අම්මගේ හිතේ තියෙනවා නම් දරුවට අනේ අද කොහොම හරි හොඳ බොරු ටිකක් කියලා කෑම ගොඩක් කවාගත්ත යන්තම් ඇති කියලා අම්මගේ හිතේ සතුටක් ඇතිලා අම්මගේ හිතේ අර රත් වීමක් පිච්චීමක් එක්ක සියුම් විදිහේ කෙලෙස් ස්වභාවයක් මතුවෙනවා නම් අම්මා මුසාවාදයක් කරලා දරුවට බොරුත් කියලා ඇතුළෙත් පටියක් හදාගෙන අන්තෝ ජටාවයි බහි ජටාවයි දෙකම කරගෙන තියෙනවා. ඇත්තටම සමහර වෙලාවට තමන්ගේ තුල ආසා තද රත් වෙන මත් වෙන ස්වභාවයක් නැහැ. හැබැයි ඔන්න බිල් එක්කෙනෝ බත් කවන්න කී කවනවා. අම්මගේ චේතනාව යහපත්, අම්මගේ හිතේ අර පටි ස්වභාවයක් මතුවෙන එකක් එනවා නම් ඉතින් ඒක අම්මා දකින්න ඕනේ. අපිට කියන්න බෑ ඒක ක්‍රියාවලිය කරන්නේ අදි තමයි ඔය දේ වෙන්නේ. එතකොට අර මම කියන්න උත්සාහ කරන්නේ මුසාවාදයක් කියලා අපි හිතන අපි දරුවෙකුට බත් කවන්නවත් බොරුවක් කියන්නේ නෑ. ඒච්චර අමාරුවෙන් මේ පන්සිල් රකින්න කිව්වට එහෙම රකින්න දෙයක්කට එහා ගිය ධර්මතාවයක් මෙතන තියෙනවා. බොරුව චූටි බොරුවක්වත් කියන්නේ නැතුව රකින්නවා කියලා රැකලා වැඩක් නැහැ. ඔබ ඇතුලේ අර කෙලස් ගති උපදිනවා නම්. මොකද සසර ගමනට හේතු වෙන්නේ අන්තෝ ජටාවයි, ගති පොදියයි, සංගති පොදියයි, අර ගති පොදියේ තියෙන තරහ ගති, දේශ ගති, පටවි ගති, ඔය කියන പ്രേත ගති කියන ගති. එහෙනම් ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, නපුරුකම, ආසාව, කෑදර බව කියන මෙන්න මේ ගතියයි දකින්න ඕනේ. ඒ ගතිය ඉපදෙන හැටි දැකලා ඒකෙන් මිදී නිදහස් වෙන එකයි මුසාවාදම් පහය, මුසාවාදා පටිවිරතෝ හෝති කියලා බුදු පියාණන් වහන්සේ මේ ධර්මතාවයේම පටියෙන් නිදහස් වෙන හැටි දේශනා කළා. මොකද බුද්ධත්වයට පෙර ජම්බුද්වීපයේ තිබුණේ පන්සිල්, අටසිල්, ප්‍රඥාප්ති. ලෝතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලොව පහළ වෙලා දේශනා කරේ පටිච්ච සමුප්පාද දේශනාව. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න. ඔබ පන්සිල් රකින්නවා, අටසිල් රකින්නවා, තාම මේ කරන්නේ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පෙර තිබුණු දෙයක් නේද? උන්වහන්සේ පන්සිල් වලට වැඩි යමක් එකතු කරා. ඔය රකින්න වතක් නෙවෙයි, මෙය පිහිටන දෙයක්. මෙහි තියෙන අටක් කරා තීනි පදා කියන ධර්මතාවය දකින්න කිව්වා. නහි සීල වතං හොන්ති. සීලය කියන්නේ වතක් නෙවෙයි. උපජ්ජන්ති තථාගතා, මේ උපදින ස්වභාවයයි දකින්න ඕනේ. අට්ඨක්කරාතීනි පදා කියන ධර්මතාවය තුලින් උන්වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මතාවය දකින්නටයි ලෝක සත්වයාට පන්සිල් වලින්, අටසිල් වලින් පෙන්වා දුන්නේ. ඉතින් ගිහි ජීවිතවල ඉන්න, ගිහි ජීවිත ගත කරන මේ පින්වතුන්ට පුළුවන්කම තියෙනවා ඔබ මෙතුවක් මේ ආගමනේ ඔබ රකින්න උත්සාහ කරා ඔබටම තේරෙවි කොච්චර අමාරුවෙන්ද එකක් දෙකක් හරි රැකගත්තේ කොයිතරම් ඔබට සීමා පනවල අද රකින්නවා අද කොහොම හරි සීල්පදාටම අද කොහොම හරි පහම රකින්නවා කිව්වත් ඔය රකින්න යන ධර්මතාවය ඇතුලේ තියෙන මේ පටිය උපදින ගති සකස් වෙන පටි ඉච්ඡ සංඋප්පාද ධර්මතාවය බොහෝම ගැඹුරුයි හරිම සියුම් ටිකක් කෙනෙකුට තේරුම් ගන්න පොඩ්ඩක් අපහසුයි ඒ නිසාම බොහොම මේ අපි කියන්නේ විවෘත මනසින් යුතුව ඔබ ඔබ තුලටම ඇඟිල්ල යොමු කරගෙන ඔබේ ලෝකය දෙසම බැලුවොත් මේ වටිනා වූ මේ සත්‍ය වූ ධර්මතාවය ඔබට දකින්න පුළුවන් වේ. අනේ එදාට ඔබට තේරෙනවා ඔබ පැය 24 පුරාම නිවිලා මිදිලා සැනසෙන බව අමාරුවෙන් රකින්න දෙයක් නැති බව මේ පන්සිල් පද අටසිල් පදවලට එහා ගිය සියලු සිකන අපි කියන්නේ කෝටියක් සංවර කියන්නේ කියන්නේ කියන්න බැරි තරම් දැන් පහක් දාගත්තා අටක් දාගත්තා ඒ දාගත්තේ ප්‍රඥාප්තියනේ ඊට වඩා එහා ගිය දෙයක් වෙලා ගිහි ජීවිත ගත කරන ඔබට ඔබේ මේ ජීවිතයේ ලස්සනට විඳින්න පුළුවන් ඔය පටි වලින් මිදී නිදහස් වෙන පාර දැක්කන. ගන්නත් නොවේ දෙන්නත් නොවේ පිහිටා කටයුතු කරන්න. එවිට පුළුවන්කමක් ලැබෙනවා මේ පංචශීල ප්‍රතිපත්තිය තුබ ඔබට ලබාගත හැකි දේවල් ලබා ගන්න. ඔබ පිහිටා සිටිනවා නම් පංචශීලය තුල ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ ඔබේ ජීවිතයේ යථාර්ථය දකින්න. අද දවසේදී ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගායනී රණසිංහ මැතිණිය ගිහිගේ වැඩසටහනේ මේ කාරණා පසක් කරන්නට යෙදුනේ ඔබේ ජීවිතයට ආලෝකයක් එක්කාසු කරන්නට. මේ වගේම බැතිබර දායකත්වයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීධරන් මහතාගේ බිරිඳ සහ පවුලේ සැම විසින් එකතු කරද්දී මීට වසර දෙකකට පෙර මියගිය ශ්‍රීධරන් මහතා ඇතුළු සංසාරගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පස් තමයි ඔවුන්ගේ මේ බැතිබර දායකත්වයන් එක්කාසු කරන්නට යෙදුනේ. ගිහිගේ තුල සිටින ඔබට මසක් අවසානයේදී මේ කටයුතු සඳහා දායකත්වය ලබා දෙනවා. මාසික අවසානයේ යනු තවත් මාසික ආරම්භය. ඒ නිසා මේ මාසික අවසාන සතිය ඉරු දින ඔබට ලැබුණු මේ දහම් පණිවිඩය තුලින් ඔබේ අලුත් මාසය ආරම්භ කරන්නට අප සූතිවන්ත වෙනවා. ගායනී රණසිංහ මැතිණිය ඔබතුමියට සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගිහිගේ සමගින් එක්කාසු වෙන සියලුම දෙනාටත් අප ප්‍රාර්ථනා කරනවා සුවයෙන් සුවයටපත් වේවා. සුවපත් වේවා.